ඇත්තටම සාපය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ නම් සාපය කියලා දෙයක් මිහිමත තියනවායි කියලා තේරුම් ගන්න ඕනේ නම් මේ මොහොත තමයි ලංකාවේ අපි ගත කරන මේ මොහොත තමයි සාපය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තියෙන හොඳම අවස්ථාව. ඒක තමයි අපිට තියෙන හොඳම අත්දැකීම. මේ අපි අත්විඳිමින් තිබෙන මොහොත. හාල් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වා හාල් ඇටේ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වාම හොයාගෙන හොයාගෙන කඩෙන් කඩේට යන පටාචාරාවන් කිසා ගෝතමියන් සෝපාතල සුනීතල මහපාරේ ඇවිදිනවා අපිට දකින්න පුළුවන්. ඒ නිසා සාපේ කියලා දෙයක් තියෙනවායි කියලා අපිට තේරුම් ගන්න නම් මේක තමයි ලංකාවේ නියම මොහොත සාපේ කියන්නේ මොකද්ද කියන්නේ. අර මතක් වෙනවා චන්ද්‍රිකා ශ්‍රීවර්ධන මහත්මිය ගායනා කර අපූර්ව ගීතයක් තියෙනවා. සාපයක් දෝ දෙවියන්ගේ පාපයක් දෝ මිනිසුන්ගේ කියන්නේ. ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ අපූර්ව සංගීත නිර්මාණයකට මේ චන්ද්‍රිකා ශ්‍රීවර්ධන මහත්මිය ගායනා කරපු දෙයක්. සාපයක් දෝ දෙවියන්ගේ පාපයක් දෝ මිනිසුන්ගේ. එනිසා අපිට පේනවා පාපකාරී මිනිසුන්ගේ සාපල ක්‍රියාවක් නිසා අපේ මාස 32ක් තාමත් ඒ සාපෙන් විදෙන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. අපිට බොහොම පැහැදිලි මේ පාපතර ක්‍රියා මේ අශීලාචාර අශිෂ්ට අදම මේ මනුෂ්‍ය ඝාතනයට යුක්තිය ඉටු කරන තා සාධාරණත්වයක් ඉටු කරන තා සාපයෙන් ගැලවෙන්න බෑ. සාපයෙන් ගැලවෙන්න බෑ. ඒක තමයි මේ අපි මේ මොහොතේ අත්දකින්න තිබෙන යථාර්ථය ලංකාවේ. දැන් අපි දැක්කා අපේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් නිතරම කියන දෙයක් තමයි අපි මේකට සමාව දෙන්න හිතමු කියලා. අපි සමාව දෙමු කියලා කියන්නේ යේසුස් ස්වාමී දරුවන් ඒ සමාව අගය කරපු සමාව අගය කරපු සමාව ලබා දීමට ඕනෑම මොහොතක ක්‍රියා කරපු නායකෙක් ආගමික නායකයෙක් නිසා අපි සමාව දෙන්න ඕනේ කියන්නේ ඒක හරි. දැන් සමාව දෙන්න නම් වැරද්ද කළේ කවුද කියලා හොයාගෙන ඉන්න එපා. සමාව දෙන්නේ කාටද? සමාව දෙන්නේ අහසටයි පොළොවටයි. සමාව පිළිබඳ තියෙන න්‍යාය තමයි, සමාව පිළිබඳ තියෙන මූලධර්මය තමයි සමාව දෙන්න නම් සත්‍ය දැනගෙන ඉන්න ඕනේ. ට්‍රුත් කොමිෂන් එකේ කරපු දේ තමයි දකුණු අප්‍රිකාව වගේ රටවල සමාව ලබා දෙන්න මූලධර්මය තමයි අපිට අවශ්‍යයි සත්‍ය දැනගන්න. මොකද සත්‍ය? සත්‍ය දැනගන්න ඕනේ අපිට. කවුරු හරි පාපොච්චාරණය කරන්න ඕනේ. කවුරු හරි නීති ඉදිරියට ගේන්න ඕනේ. නීතිමය ක්‍රියාදාමයකින්, යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයකින්, බොහොම විනිවිද භාවයකින්, බොහොම කාර්යශූරව යුක්තිය ඉටු කිරීමේ නීතිමය ක්‍රියාදාමයකින් වැරදිකරුවන් කවුද කියන එක රටට හඳුන්වන්න ඕනේ. රටට පෙන්වන්න ඕනේ. සමාව දීව පටන් ගන්න එතනින්. වින්දිතයන්ට හිත හදාගන්න පුළුවන් වෙන්නේ මොකද වින්දිතයෝ තමයි සමාව දීම පිළිබඳව තීන්දුව තීරණය ලබා දෙන්න ඕනේ. ආණ්ඩුව කිව්වට සමාව දෙන්න කියලා වින්දිතයන්ට හිත හදාගන්න බෑ.